ඒ මහ ජනතාවට කරන්න පුළුවන් දේ තමයි ඉන්න පාලකයෝ එල්ල වුණ එක. හැබැයි ඔය ජනාධිපති මන්දිර අර්ලියගහ මන්දිර ජනාධිපති ලේකම් කාර්යාල මොන තරම් එදා ඉඳලා අද දක්වා වට කරගෙන හිටියත් අපිට බෑ අරගලෙන් පාලකෙක් පත් කරන්න. බෑනේ කියලා මොකද දැන්? ආ ඔයා ජනාධිපති වෙන්න කියලා ජනාධිපති වාඩි කරන්නද? එහෙම කරන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ඊළඟට අවස්ථාවක් ගන්න ඕන ඡන්දෙන් තමන්ගේ කැමැත්තෙන් අලුත් පාලනයක් තෝරාපත් කරන්න. අනේක තමයි දේශය ඉදිරි දින 50දී බොහෝ දේවල් සිද්ධ විය හැකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට එක හොඳ පාඩමක් ඉගැන්නුවා. ඒ පාඩම තමයි රටක් පාලනය කරන්න ආණ්ඩුවක් පාලනය කරන්න ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ පළපුරුද්ද. මේ ඉල්ලලා තියෙන අපේක්ෂකයෝ සියලු දෙනා අරගෙන බැලුවොත් මේ තියෙන අවබෝධය පළපුරුද්දක් තියෙන වෙන කවුරුත් අපේක්ෂකයෝ මේ ලයිස්තුවේ නැහැ. ඒ ගින්න නිවලා මේ රට යන් යහමගට හරවලා තියෙන. නැවත එතුමාව අයින් කරලා පළපුරුද්දක් නැති අලුත් කෙනෙකුට මේක බාර දීලා මොකද්ද වෙන්නේ කියන්නකෝ? හිටියට අන්ත තත්වයකට කඩා වැටෙනවා මේ රට. මේ රට වැටි තිබු තත්වෙන් අපි වන විට තරමක් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා රට වෙනුවෙන් හොඳ තීරණයක් ගනී කියලා. යම් ආකාරයක ස්ථාවරත්වයක් ගොඩනැගීම හොඳයි. හොඳ තත්ත්වයකට ගෙනාව නම් කවුරු හරි ඒක හොඳයි. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් අපිට තියෙන මෙතනදලා ඉස්සරහට යන්න. ඉතින් ඒ නිසා ඉස්සරහට යන ගමන තවදුරටත් යන්න පුළුවන්නේ කාටද කියන එක තමයි ජනතාවට තීන්දුව කරන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ කොච්චර රාජයෝග තිබ්බත් වැඩක් නැහැ. තිස්සත්ත් නායක මහත්තයා එතන ඉන්නවා. මොකද ඉතිහාසයේ ඉඳලා අපි දන්නවා තිස්සත්ත් නායක මහත්තයා කොතනද ඉන්නේ පක්ෂේ කම්මුතුයි. රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා රටේ බහුතර ජනතාව දැන් තීන්දුව කරලා ඉවරයි. අපට එක දෙයක් විශ්වාසයි. සැප්තැම්බර් 21 වෙනිදා නියත ලෙසම අනුරචා නායක සහෝදරයා මෙරටේ ජනාධිපති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රට අපි හදනවා. අපි බලය ගත්තට පස්සේ අපට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේ මේ ආර්ථිකය ස්ථාවර කරගන්න අවශ්‍යයි. අපට අවශ්‍යයි නිෂ්පාදන ආර්ථිකයක් හදාගන්න. ඒ නිෂ්පාදනයේ සාධාරණ ලෙස බෙදා හරින්න. මේ පාර මේ කතිරේ ගහනකොට හොඳට හිතලා බලලා ගහන්න. මොකද දුක් විඳින්නේ ඔය ජනතාවම තමයි. වැරදි කෙනෙක්ව තෝරගත්තොත්. මම හිතනවා මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ රට ගැන හිතන රට ණයෙන් නිදහස් කරන්න පුළුවන් නායකයෙක්. මේ පාර මම හිතනවා තෝරගත යුතුයි කියලා.